පසුගිය පෙබරවාරි 10වෙනිදා මේ රටේ පවත්වපු පළාත් පාලන මැතිවරණයෙන් බහුතර ජනතාවක් මේ ආණ්ඩුව කෙරෙහි තියෙන තමන්ගේ අවිශ්වාසය එහෙම නැත්නම් විශ්වාසය භංග වීම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. ගරු කතානායකතුමනි, මන්දේ සමල්ල කතා කරන්න අවස්ථාව දෙන්න. කතා කරන්න අවස්ථාව දෙන්න. ඕන ප්ලීස්. ගරු කතානායකතුමනි, ඕන ප්ලීස් ලෙට් හිම් ස්පීක්. සභාව පාලනය කළ දෙන්න ඔබතුමා. ඔබතුමා මේ සභාව පාලනය කරන්න. ඔබතුමාට සභාව පාලනය කරන්න බැරිද? ඔව්. ඔබතුමාට මේ සභාව පාලනය කරන්න බැරිද? ගරු කතානායකතුමනි, කරුණා පෙබරවාරි 10වෙනිදා ජනමතය මේ සභාව ඇතුලේ කවර ආකාරයෙන් නිරූපණය වෙනවාද අපි දන්නේ නැහැ. මේ සභාව ඇතුලේ කවර ආකාරයෙන් රුසියානු කියමනක් තිබෙනවා ගරු කතානායකතුමනි, මුදල් කතා කරන විට සත්‍ය නිහඬවන්නේ කියලා රුසියානු කියමනක් තියෙනවා. මට මීට කලින් ඇහුණා මුදල් කතා කරන හඬ. හකීම් ඇමතිතුමා කතා කරා, ඒ කතා කරේ මුදල්. ඔය මේ විශ්වාස භංගයට විරුද්ධව අගමැතිට පක්ෂව කතා කරන්නේ මුදල්. මුදල් කතා කරනකොට සත්‍ය නිහඬවන්නේ කියලා කියමනක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාව හරහා මාතුරුනි අපි තමුන්නාන්සල සියලු දෙනාම සමාජයේ හමුවේ අමු නිර්වස්ත්‍ර කරමින් තිබෙනවා. තමුන්නාන්සලව සමාජයේ හමුවේ තමුන්නාන්සලව නිරාවරණය කළා තියෙනවා. දිගන ප්‍රදේශයේ තමන්ගේ ජනතාවට පහර දුන්න පොලිසිය බකන්නිලාගෙන හිටියයි කියලා එදා නහයෙන් අඬපු, මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ලැජ්ජයි කියලා එදා නහයෙන් අඬපු හකීම් මැමැතිතුමාලා ඇතුළේ නායකයෝ රෙදි ගැලවිලා දැන් නිරාවරණය වෙලා තිබෙනවා මුස්ලිම් ජනතාව ඉදිරිපිට. ඒ නීතිය හා සාමය පිළිබඳ බලය දරන අමාත්‍යවරයා පොලිසියත් පාවිච්චි කරපු විදිය ගැන නහයෙන් අඬපු මුස්ලිම් ඇමතිවරු අද රෙදි ගලවගෙන තියෙනවා මුස්ලිම් ජනතාව හමුවේ. ඒක විශ්වාස භංග යෝජනාවේ වැදගත් ප්‍රතිඵලයක් නෙවෙයිද? මේ යෝජනාවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දැන් ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. මාධ්‍ය මගින් ඒ බව වාර්තා කරලා තිබෙනවා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවායි කියලා. ගරු මුලස්, ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාවෙන් තමුන්නාන්සලාගේ ඊනියා ජාතික ආණ්ඩුව දෙදුරුම් කවලා ඉවරයි. මේ විශ්වාස භංග යෝජනාවෙන් තමුන්නාන්සලාගේ ඊනියා ජාතික ආණ්ඩුව විතරක් නෙවෙයි, ඊනියා 3-2 බලයත් නැත්තට නැති කරලා ඉවරයි. මන්ත්‍රීවරු 22කට වැඩි සංඛ්‍යාවක් ඔය පැත්තෙන් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව අතේ සෙව්වම අනිවාර්යෙන් තමුන්නාන්සලාගේ 3-2 බලය ගැලවිලා යනවා. ඒ 3-2 බලය තියාගෙන මේ රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් වලපල්ලට දාන්න තමුන්නාන්සලාගේ බලහීන ආණ්ඩුවට තියෙන ශක්තිය නැති වෙනවා. එදා පෙබරවාරි 10 මේ රටේ මහ ජනතාව දීපු ඒ දෙවන්ත ජනතා ජයග්‍රහණයට අනුරූපව තමුන්නාන්සලාගේ ආණ්ඩුව දෙදුරුම් කවන්න මේ විශ්වාස භංග යෝජනාව සමත් වෙලා තිබෙනවා. පහුගිය කාලේ අගමැතිතුමා මූණවත් නොබලපු මන්ත්‍රීවරුන්ගේ මූණ බලන සති දෙකක් අපි තමුන්නාන්සලාට උදා කරලා දුන්නා. අගමැතිතුමා කතා නොකරපු මන්ත්‍රීවරුන් එක්ක අගමැතිතුමා කතා කරවන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. අගමැතිතුමා ගණන් නොගන්න මන්ත්‍රීවරුන්ට ගණන් ගන්න සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. තමුන්නාන්සලා විතරක් නෙවෙයි, මොනර කොළ තොග පිටින් තමුන්නාන්සලාගේ සාක්කුවට වැටෙන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. බැඳුම් කර හොරකමෙන් හොරා කාපු සල්ලි සමාජගත වෙන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. අර මේ රටේ බදු ගෙවන ජනතාවගේ හොරා කාපු සල්ලි තමයි 800,000, 1,10,000 හතර වටේට බෙදන්න පටන් ගත්තේ. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඉන්නවා, එතුමා දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ තත්ත්වය නිර්මාණය කරන්න මේ විශ්වාස භංග යෝජනාව සමත් වුණා. දෙමළ ජාතික ගරු කතානායකතුමනි, මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා අපිට සල්ලි දුන්නයි කියලා අපේ ඡන්ද ගන්න. ඒක බොරුවක්, ඒක බොරුවක්, ඒක මත්තමල් බොරුවක්. ඒක බොරු කියන්නේ සල්ලි දුන්නා.
දරු කතානායකතුමනි මගේ කතාවට අවස්ථාව දෙන්න. ඔය මොනර කොල තමයි කතා කරන්නේ. ඒ නිසා දරු කතා කරන සල්ලි නොලැබුණා නම් කෑකෝ ගහන්න දෙයක් නෑ. අහගෙන ඉන්න. මොනර කොල නොලැබුණා නම් සද්ද නොකර අහගෙන ඉන්න. දරු කතානායකතුමනි ඒ නිසා තමුන්නාසට පේනවා මේ තමුන්නාසල සියලු දෙනා මත සමාජය හමු වෙන නිරාවරණය වේගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විශ්වාස භංග යෝජනාවත් එක්ක දෙදුරුම් කාලා තියෙනවා. ආණ්ඩුව ඇතුළට වෙලා ඇමතිකම් දෙවකකා ඉන්න සිද්ධවෙත්ත උන්නහලට මේකට පක්ෂව ඡන්දය දීලා මේ පැත්තට එන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ නිසා තමුන්නාසලගේ පාලනය දෙදුරුම් කවලා තියෙනවා. ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ සභාව ඇතුලේ මහා බැංකු බැඳුම් කර වංචාව ගැන මහා ලොකු කතා පවත්වපු ආණ්ඩුව ඇතුලේ ඉන්න අයියලා ටික උදාහරණයක් විදිහට රන්ජන් රාමනායක මහත්තයා උදාහරණයක් චම්පික රණෝ ආනන්ද මේ අය ගරු කතානායකතුමනි මෙතුමා මගේ නම කිව්වා. මම මොනරකොළට කවදාකවත් යටත් වෙච්ච මිනිහෙක් නෙවෙයි. තමුන්නාන්ත මගේ නම කිව්වා. තමුන්නාන්ත තමයි પાස්පෝර්ට් දෙකක් තියන බූස්මන්ට මේකේ ඩ්‍රයිවර්. ගරු කතානායකතුමනි ආනන්දාලුද්දමගේ මන්ත්‍රීතුමා මොනරකොළ වලට යට වුණා කියලා මං කිව්වේ නෑ. ඔබතුමා ඒක කොහෙවත් යන්නේ ඒවා කරට දාගන්න එපා. ඔබතුමා මොනරකොළ වලට යට වුණා කියලා මං කිව්වේ නෑ. ඔබතුමා අනුන්ගේ දේවල් කරේ දාගන්න මම මොකද කරන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන. දෙයි හාමුදුරුවනේ මොකද මෙච්චර මේ කුපිත වෙලා? මොකද්ද කුපිත වෙන්න හේතුව? ඔබතුමා මොනරකොළ ගත්තා කියලා මං කිව්වේ නෑ. අනුන්ට කියන ඒවා තමුන්ගේ ගාව ගන්න එපා. ගරු කතානායකතුමනි දූෂණ විරෝධී රන්ජන් රාමනායකලා මහ බැංකු බැඳුම් කර වංචාව ගැන ලොකු කතා පවත්වපු රන්ජන් රාමනායකලව දැන් සමාජයේ හැමෝම නිරාවරණය වෙනවා. ඇත්ත රන්ජන් කවුද කියලා පේන්න පටන් ගන්නවා. ඒක ජයග්‍රහණයක් මේ විශ්වාස භංගයේ විසින් අරගෙන දෙන බොරු ව්‍යාජ දූෂණ විරෝධීන්ගේ හෙළුව නියමානුකූලව පේන්න පටන් ගන්නවා මේ විශ්වාස භංග යෝජනාවට කටිර දෙන විදියත් එක්ක ඡන්ද දෙන විදියත් එක්ක. ඒ විතරක් නෙවෙයි චම්පික රණවක මහත්තයලා ජාතික හෙළවුරුමේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාට දොන්ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර කියලා නාමකරණය කරපු එතුමන්ලගේ දූෂණ විරෝධයේ ස්වභාවය මනාලෙස මේ සමාජය හමුවේ නිරාවරණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි මොකද කතාවට බාධා කරන්න දෙන්නේ? කතානායකතුමා මොකද්ද මේ වැඩේ? අපේ කතාව ගහගෙන ඉන්න බැරන් යන්න කියලා. ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමාගේ නම විකෘති කරලා මෙතුමා නම කිව්වා. ඔබතුමාගේ හරි නම කියන්න කියලා මම කියනවා. ඔබතුමාගේ හරි නම කියන්න කියලා දෙන්න. ඒ නිසා ගරු කතානායක මේක සම්පි කරනවද කිව්ව එක මං කිව්වේ. හලෝ ගරු කතානායකතුමනි අන්නේ ඒ ආගේ ජාතිකත්වය එහෙම නැත්නම් දූෂණ විරෝධයේ ඇත්ත හෙළුව ඇත්ත ස්වභාවය මේ විශ්වාස භංග යෝජනාව මගේ නිරාවරණය වෙනවා. තුනෙන් දෙක තියාගෙන තුනෙන් දෙකේ බලයක් තියාගෙන බෙදුම්වාදී විවස්ථා සංශෝධන ගේන්න බලාගෙන ඉන්න. අපි දන්නවා දෙමළ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුව දුන්නා මාස 3කින් බෙදුම්වාදී විවස්ථා සංශෝධනය දෙනවයි කියලා. අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දුව දුන්නා මාස 3කින් විවස්ථා සංශෝධනය දෙනවා කියලා. ඒ පොරොන්දුව දීලා තමයි දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂපාතිත්වය ලබා ගන්න පුළුවන්කම හදාගත්තේ. ඒ වගේම තමුන්නාන්සලව අද මේ දවස ගෙවිලා ඉවර වෙනකන් ඉන්න රනිල් වික්‍රමසිංහ නෙවෙයි තමුන්නාන්සලට හෙට ඉඳන් ආයි මුණ ගැහින්. හෙට ඉඳන් ආයි මුණ ගැහින්න පරණ රනිල් තමුන්නාන්සලව ගණන් ගන්නේ නැති රනිල් පක්ෂ ප්‍රතිසංවිධාන නොකරන රනිල් තමුන්නාන්සලා කියන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නොකරන රනිල් අද ඉන්නේ හොඳ රනිල් කියන දෙයට ඇහුම්කන් දෙන රනිල් ප්‍රතිසංවිධාන කරන්න එකඟ රනිල් අලුත් නායකයෝ ගේන්න කැමති රනිල්. හැබැයි අද රෑ 12න් පස්සේ තමුන්නාන්සලාට මුඩ ගැහෙන්නේ මොන ප්‍රතිසංවිධානයක්වත් නොකරන රනිල් 139ට UMPA ඡන්ද ප්‍රතිශතය බස්සපු රනිල් 129ට ඡන්ද ප්‍රතිශතය බස්සන රනිල් තමයි තමුන්නාන්සලාට ඊළඟට ඉතුරු වෙන්නේ. ඒ රනිල්ව කර තියාගෙන තමුන්නාන්සලා යන එකට අපි කැමති. ඒ රනිල්ව කර තියාගෙන තමුන්නාන්සලා දේශපාලනයේ අගාධය කරා යන එකට අපි කැමති. අපි කැමති ඒකට කැමති මහතුරුනි. ඒ රනිල්ව කර තියාගෙන දේශපාලන කනත්තට යන්න. ඒ රනිල්ව කන තියාගෙන දේශපාලන කනත්තට යන්න. එක්සත් ජාතික පක්ෂයකට අනාගතයන් මේක ඇත්ත කියනකොට නේ අර විස කැවිලා තියෙන දෙවි හාමුදුරුවනේ. කතානායකතුමනි මේවා පාලනය කරන්නේ.